ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රශ්නය. මීට අවශ්‍ය විසඳුම් යෝජනා පසුගිය දශක කීපය තුළම මේ රටේ සාකච්ඡා කරලා තිබෙනවා. නමුත් ඒවා සාකච්ඡා මට්ටමේ මිසක් ඒවා ක්‍රියාත්මක තත්ත්වයෙන් ඇති වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ වී සහල්, එළවලු, පළතුරු, අතිරේක භෝග ධාන්‍ය ඒ සියල්ලම අස්වැනු නෙලන කාලයත් එක්කම ඉතාමත් අඩු මිලට අලෙවි වෙන්නේ. ඒ සඳහා ගොවියාට, නිෂ්පාදකයාට ලැබිය යුතු සැබෑ ලෙස වූ මිලක්, නිෂ්පාදකයාට ලැබිය යුතු සාධාරණ මිලක් නොලැබීම ඒ තුළ සිද්ධ වෙනවා. එයින් එක් පැත්තකින් අතරමැදියන් විශාල වශයෙන් ගොවි නිෂ්පාදනවල ආදායම ගසා කනවා. වී අස්වැනු නෙලන අවස්ථාවත් එක්ක බොහෝ වෙලාවට, ඇතැම් වෙලාවට ඇතිවෙන ගොවීන්ට ඇතිවෙන ආර්ථික අමාරුකම්, සමහරට ඇතිවෙන දේශගුණික කාලගුණික තත්ත්වයන්, මේවා සැලකිල්ලට අරගෙන සමහර ලාවට ගොවීන් හදිසියේම තමන්ගේ නිෂ්පාදන අලෙවි කරනවා. ඒ නිසා මේ ගොබඩා හදන මේ ව්‍යාපෘතිය මේක හදිසියේ පහළ වෙච්ච දෙයක් නෙවෙයි. මේ රටේ පහුගිය අවුරුදු 30ක් 40ක් ඊටත් වැඩි කාලයක් ගොවි ජනතාවගේ ඉල්ලීමක්. අපේ වී ගබඩා කරගන්න තැනක් අපිට දෙන්න, අපේ ආහාර සුරක්ෂිත කරගන්න අපිට තැනක් දෙන්න, ඒ තුල වෙළඳපළ සූදානම් වීම තුල අපිත් නිෂ්පාදකයාට මිල පාලනය කරගත හැකි තැනක් එනවා. නිෂ්පාදකයාගෙන් ගසා කෑම වැළකිලා නිෂ්පාදකයා මිලක් නියම කරන තැනට එනවා. නිෂ්පාදකයා මිලක් නියම කරන තැනට එන්න තමා මේ ගබඩාව තියෙන්නේ. නිෂ්පාදකයා ගොවියා නියම කරන මිලටයි ගණුම් කරුවාට ගන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා එවැනි ප්‍රශ්න රාශියක් මේ තුල විසදෙනවා. මම ඉතාමත් සතුටු වෙනවා මැදිරිගිර ප්‍රදේශයේ ආදරණීය ගොවි ජනතාව විදියට අපි දීප ව්‍යාප්තව කරන මේ ව්‍යාපෘති වල පහ නැන්නම් 6 වෙනි ව්‍යාපෘති විදියට මේ යෝධ ගබඩාව අද තමුන්නාංශලට ලබා දීලා විවෘත කරන්න ලැබීම ගැන. ඒ නිසා එන කන්නේ ඉඳලා තමුන්නාංශලගේ වී අමු වී ටික නැත්නම් එහෙම නැත්නම් අමු නොවුනත් ගෙනල්ලා මෙහෙ ගබඩා කරලා තියන්න පුළුවන් gedara ඉඩ කඩක් නැති නිසා.